ඔබට සාමකාමීව යම් දැන් අපි දකිනවනේ මේ දවස්වල උද්ඝෝෂණ ව්‍යාපාර නැත්තම් පිකටින් එහෙම නැත්තම් තමන්ගේ හිතේ තිබෙන්නා වූ පීඩාව සමාජගත කරන්නට එළියට බහැලා ඉන්න පිරිසෝන තරම් මාර්ගයේ දෙපස අපි දකිනවනේ. ඒ සාමකාමී අරගලයක මම හිතන්නේ දෙන්නට පුළුවන් හොඳ පණිවිඩ දෙන්නට මිනිසුන්ට හැකියාවක් තිබෙනවා. ඒ තුල අපි හැම විටම හිතන්නට ඕන ඔබ ඇතැම් වෙලාවට පාරට බහැලා පිකට් කරනවා නම් නැත්නම් උද්ඝෝෂණ කරනවා නම් ඒ තුල තවත් ඔබ වෙන්නෙකුට අගතියක් නොවෙන්නට ඔබ වෙන්නෙකුට සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙකුට පාරට බහැලා යනකොට දැන් මේ දවස්වල තෙල් නෑ ස්වාමීන් වහන්ස පෙට්‍රල් ටිකක් බොහොම අමාරුවෙන් ලබා ගන්න මම මේ අද අත්දැකීමක් විස්තර කරන්නේ. මා දැන් මේනකොට මගේ වාහනේ තිබ්බේ අවසාන තෙල් කට්ට. මේ වෙලාවේ මම දැන් ඉක්මනින් අදාළ ස්ථානයට යන්න ඕන මේ පටිගත කිරීම සිදු කරන්න. හැබැයි පාර මැද්දේ උද්ඝෝෂණ කරනකොට අපි සෑහෙන වෙලාවක් මේ වාහන තදබදේ හිර වෙලා ඉන්නේ. එතකොට අර හිතේ බයක් ඇති වෙන මේ තෙල් ටික ඉවරුනත් එහෙම මං යන්නේ කොහොමද? එතන ඒ වගේ අපිවම පීඩාවටපත් කරගන්න ඕනේ. අපි ඉන්නේ මේ පීඩාව තවත් වැඩි කරගන්නට ඕනේ. ඊට වැඩි සාර්ථක විදිහට ඔබ ඔබේ උද්ඝෝෂණය නැත්නම් ඔබගේ විරෝධතාව ප්‍රකාශයටපත් කරන්න පුළුවන් මාර්ගය දෙපස ඉඳලා කාටවත් කරදරයක් නොවන විදිහට තව කෙනෙකුට පීඩාවක් ගෙන දෙන ආකාරයට නැතුව බොහොම සංයමයෙන් සහ ඒ විරෝධතාවයේ ප්‍රබල දෙන ස්වාමීන් වහන්සේ සමහර අය හිතනවා විරෝධතාව දක්වන අයත් අපි කෑ ගහලා දඟලලා කාට හරි ගහලා පීඩා කරලා අපේ ජාතික දේපලක් විනාශ කරන එහෙම ගත්තහම ඒක තමයි දැනෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ සාමකාමීව අපට උද්ඝෝෂණයක් කරලා එහෙම නැත්නම් සාමකාමීව යම් විරෝධතාවයක් ප්‍රකාශයට පත් කරලා දිනන්න හැකියාවක් නැද්ද? තව කෙනෙකුට පීඩා කරලා කරන ක්‍රමවේදයට වඩා වෙනස් වූ සාර්ථක ක්‍රමවේදයක් අපේ ජීවිතය තුළ විරෝධතාව ප්‍රකාශය කිරීමේදී වුවත් ඇති කරගන්නට හැකියාවක් තිබෙනවාද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, ඔය අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන්ම කාරණයක් සිහිපත් කළොත් අපි හිතමුකෝ මේ ශාසනය තුළ භික්ෂු සමාජයේ ස්වාමින් වහන්සේලා අතර යම්බඳු ආයතනයක කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වුණා. අපි හිතමුකෝ වැරදි වැඩක් කරපු භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා. දැන් මේ භික්ෂුන් වහන්සේ වැරද්දක් කරලා ඉන්නේ. මේ භික්ෂුන් වහන්සේ ආයතනයට ගැලපෙන්නේ නැහැ. හෝ යම් ආකාරයකින් මේ භික්ෂුන් වහන්සේට චෝදනාවක් එල්ල වෙනවා. ඒ චෝදනාව එල්ල කරන්නට ඉදිරිපත් වන භික්ෂුව හෝ භික්ෂු පිරිස කරුණු පහක පිහිටන්න ඕනි වරුණ. ඒ කරුණු පහෙන් තියනා වරුණ, ඒ කරුණු පහෙන් කිහිපයක් සිහිපත් කළොත් කාලේන වත්තබ්බනෝ අකාලේන කියන්න ඕනි වෙලාවක් බලා තමයි ඒකට සුදුසු වෙලාවක් බලලා කියන්නේ. පාරේ ඇවිදගෙන යන ගමන් හරි එහෙම නැත්නම් මේ දානේ වන්දන වෙලාවේ හරි එහෙම කියන්නේ නැහැ. සංගයාගේ ප්‍රශ්න විසඳන්න බොහෝ සෙන් සීමා මාලකයක් තමයි පාවිච්චි කරන්නේ. සීමා මාලකයකට ගිහින් එතනදී තමයි ඒ ගැන කතා කරන්න ඕනේ. ඒතකොට සුදුසු වෙලාවේ තමයි ඒක කතා කරන්න ඕනේ. ඊළඟට සංහේනවත් අබ්බොන පරුසේන නරක විදියට කියන්න බෑ වරුණ. පරුස වචන වලින් නපුරු වචන වලින් යන චෝදනා කරන්න බෑ. මිහිරි වචන වලින් අර්ථවත් වචන වලින් කියන්නට ඕන. ඒ වගේම වරුණ ඊළඟ කාරණය තමයි මෙත්තන්තරේන න දෝසන්තරේන. ඒ යා පළමු කොට මෛත්‍රියේ පිහිටන්න ඕනි. කවුද චෝදනා කරන කෙනා? චෝදනා කරන භික්ෂුව මෛත්‍රියේ පිහිටන්න ඕනි. දැන් මෙහෙම කියද්දී වරුණට මේවා ගිහි ජීවිතේට ගලප ගන්න පුළුවන්. චෝදනාවක් කරන ඒ හදවතේ මෛත්‍රිය තියෙන්න ඕනි. අනේ මෙයා මේ වැරද්දෙන් අත මිදේවා. දැන් වරුණ කෙනෙක් වැරද්දක් කරනවා නම් මම හෝ ඔබ හෝ කවුරු හරි සාමාන්‍ය මිනිසෙක් හෝ රාජ්‍ය නායකයෙක් හරි කවුරු හරි වැරද්දක් කරනවා නම් වැරද්දට බරුණ හේතුනොත් විපාක නැහැ කියලා. විපාක තියෙනවා. ඒ විපාකේ කොහෙ ගිහිලාද ලැබෙන්නේ? වැරද්දේ හැටියට විපාක ලැබෙනවා. ප්‍රාණඝාත ආදී දේවල් කළොත් ජීවිතේ යනවා පායට. අන්ත අසරණයි වැරදි කරන අය. අර කකුල් වගේ උපමා තමයි උතන සිහි කරන්නට ඕනේ. කවුරු වැරදි කළත් වරුණ සියම් සීමාවක් තියෙනවා. එතනින් පස්සේ යාට ඒකට විපාක වාරය එනවා. කර්මයට විපාක හේතුවට ඵලයක් ලැබෙනවානේ. ආන්නේ විපාක එනකොට ඒ විපාකට යා තනියම තමයි මුණ දෙන්නේ. එතකොට වරුණ චෝදනාවක් හරි මොකක් හරි ගර්ජනයක් තර්ජනයක් කරනවා නම් හරි විරෝධයක් ප්‍රකාශ කරනවා නම් හරි මේ හැම තැනකම මේ ප්‍රකාශ කරන කෙනා මෛත්‍රියෙන් ඉන්නවනේ. මේ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයයි. පැහැදිලිනේ වරුණ? එයා ද්වේෂයෙන් හරි සිතින් හරි දේශ කරගෙන නම් ඒ චෝදනාව කරන්නේ වරුණ. එයා එතන පෙරදිලා. හැබැයි බැලුව බැලමට ජයග්‍රහණයක් වගේ පේනවා. එයා එතන පෙරදිලා. ඉතින් ඒ නිසා ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය තව කෙනෙකුට චෝදනා කරද්දී. ඉතින් මේ කාරණේ කොච්චර දුරට ඔබට මට පිටන්න පුළුවන්ද කියන එක පුද්ගලිකයි. හැබැයි ඒ තථාගත නියමිය උල්ලංඝනය කරලා නම් කෙනෙකුට චෝදනාවක් කරන්නේ ඒකේ පළමු අනතුර තියෙන කාටද වරුණ? චෝදනා කරන කෙනාට. එනිසා අපිට මොනම තැනකවත් ධර්මයේ අපිට ඕන විදිහට හරව ගන්න බෑ වරුණ. ධර්මයට ඕනි විදිහට අපි හැඬ ගහෙන්න ඕනි. ආන්නේ ධාර තමයි ධාමසැන සිල්වත් වෙන්නේ.
එනිසා ඒ කාරණයෙන් මම හිතනවා ශ්‍රාවකයන්ට ඒ කරුණ අවබෝධ වෙනවා කියලා. හොඳයි, මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති. අපි කරන දේ තුල අපේ මෛත්‍රිය තිබෙනවාද? අපි කරන දේ තුල අපි ඇතැම් වෙලාවට මේ ආවේගයෙන් පාරට යන්නේ ඇත්තටම අපේ රට රැක ගන්න, අපේ අනාගත පරපුරට, එහෙම නැත්නම් උපනූපන් පරපුරට හොඳ සමාජයක් හදන්න, පරිසරයක් හදන්න. ඒ වගේම අපි මේ පීඩාවන් විඳිනකොට ඒ වගේ පීඩාවන් ඒ දරුවනට අනාගතයට උරුම නොවේවායි කියන යහපත් පැතුමින් වෙන්නට පුළුවන්. හැබැයි ඒ තුල අපි ද්වේෂයෙන් පරව නැත්නම් ක්‍රෝධයෙන් මේ කාරණාවලට යොමු වීම තුල පටමහේනියකුත් කරගන්නවා, සහ අපි වැනි තවත් අපේම පන්තියේ පිරිසකටත් ලොකු අහේනියක් කරලා තියෙන්නේ, ලොකු වැරද්දක් කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි ධර්මානුකූලව හිතුවොත් එහෙම අපිට දිනන්නට බැරි දෙයක් නැහැ. ධර්මානුකූලව දිනන්න පුළුවන් උපරිම දිනුම ලබන්නට අපට හැකියාව තිබෙන, ඒ සඳහා තමයි මේ අනුශාසනාවන් අපේ ස්වාමීන් වහන්සේ. පින්වත් ධර්ම, මට තව කාරණයක් සිහිපත් වෙනවා. ඒ වරුණ ඔය කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දවසක් දා උදේකලා වනාරණක වැඩ ඉන්නකොට තථාගතයන් වහන්සේගේ හිතට සංකල්පනාවක් ඇති වුණා, අදහසක් පහළ වුණා. ඒ අදහස පහළ වෙන හේතුව තමයි තථාගතයන් වහන්සේ ලෝකේ දිහා බලා වදාරනකොට දැක්කා මේ සමහර රටවල රාජ්‍ය නායකයෝ, ඒ ප්‍රදේශ පාලකයෝ මේ මිනිසුන්ට හරියට වද දෙනවා, මිනිසුන්ට හිරිහැර කරනවා, කරදර කරනවා, අධර්මයෙන් රට පාලනය කරනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් අපි හිතුණා සැබවින්ම මේ රජවරුන්ට ධර්මානුකූල රට පාලනය කරන්න බැරිද, ධර්මයෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කරන්න බැරිද මේ ජනයාට පීඩා දෙන්නේ නැතුව. ආන්නේ වෙලාවේ මාර දිව්‍ය පුත්‍රයා දැක්ක බුදුරජාණන් වහන්සේ සිටවිල්ල. ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැහැමින් සෙමෙන් රට පාලනය කරන සේක්වා මම භාග්‍යවතුන් වහන්සේගේ භාණ්ඩාගාරික වෙන්නම් කිව්වා. මම භාග්‍යවතුන් වහන්සේට ධනකරණීයන, ඒ කියන්නේ ධනිය සම්පාදනය කරන්නම් කිව්වා. භාග්‍යවතුන් වහන්සේ හිතුවොත් අර ඈත තියෙන හිමාල පර්වතයේම රංකන්දක් වෙනවා කිව්වා. එතරම් පාරමී ශක්තියක් භාග්‍යවතුන් වහන්සේ තියෙනවා කිව්වා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ ඉල්ලීම ධර්මානුකූල ප්‍රතික්ෂේප කළා. මම තුන් ලෝකාග්‍ර බුදු කෙනෙක්, මම ධර්ම රාජයන් වහන්සේ, මගේ රාජ්‍යය මේ එක සක්වලකට නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වලට මගේ රාජ්‍යයේ අනපැතිරලා තියෙන එක නිසා මමත් රජවරයෙක් කියලා කිව්වා, හැබැයි දහම් රජවරයෙක් කියලා. ඉතින් වරුණ, එදත් එහෙනම් ඒ තථාගත විරාගි සම්බුදු හද මඩලට ඒ සිතුවිල්ල ආවේ ජන සමාජය දිහා බලද්දී දහම් සංවේගය ඇති වෙන්නේ නැති නේද? එහෙනම් පැහැදිලි, කොයි කාලෙත් මේ ප්‍රශ්න තිබුණා ජන සමාජයේ. අරගල අරමුද මැදින් මානව වංශයේ ඉතිහාසයෙන් වර්තමානයට, වර්තමානයෙන් අනාගතයට විකාශය වෙනවා. පින්වත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස මේ හැම සිදුවීමකින්ම සසර දුක හඳුනන්න බලන්න. එහෙමයි ස්වාමීන් වහන්ස. සතරාගතියට වැටීම ස්වාමීන් වහන්ස, නායකයෙකු එහෙම නැත්නම් පාලකයෙකු තමන්ට කරගන්නා හානියක් බවට පත් වෙනවාද? රටට එහෙම නැත්නම් තමන්ගේ පාලනයට නතු වෙන ප්‍රදේශයට, තමන්ගේ රට වැස්සනට ඒ සතරාගතියේ ප්‍රතිඵල භුක්ති විඳින්නට ඒ නායකයා හෝ පාලකයා හෝ ඉහළ කෙනා සතරාගතියට වැටීම හේතුවක් වෙනවාද ස්වාමීන් වහන්ස? පින්වත් වරුණ, ඡන්දා දෝසා භයා මෝහ යෝ නරෝ අතිවත්තති නිහියති තස්සයසෝ කාලපක්ඛේව ඡන්දිම. වරුණ, දැකලා තියෙනව නේද කාලපක්ෂේ හඳ? අද තියෙන ප්‍රමාණය හෙට නෑනේ, හෙට තියෙන ප්‍රමාණය අනිද්දර නෑ, එන්න අඩු වෙලා හඳ නොපෙනී යනවා. පුරපක්ෂේ හඳ වරුණ, පුරපක්ෂේ හඳ එන්න වැඩි වෙලා පොයේ දවස වෙනකොට බබලන හඳ බඩලක් එනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන කවුරු හෝ වරුණ, එයක් පුද්ගලයක් කවුද කෙනෙක් අදාළ නැහැ, ගිහි වේවා, පැවිදි වේවා, දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, කවුරු හරි කෙනෙක් ඡන්දේ නගදයට යනවා නම් කොහොමද ඡන්දේ නගදයට යන්න වරුණ? තමන් කැමති කෙනාට තැන දෙනවා. කරුණුකාරණා සලකන්නේ, යුක්ති අයුක්තියෙන් සලකන්නේ නැහැ, සුදුස්සා නුසුදුස්සා සලකන්නේ නැහැ, තමන්ගේ කැමැත්තට වැඩ කරනවා. ඡන්දේ නගදයට යනවා. ඊළඟට ද්වේෂයෙන් නගදයට යනවා කියන්නේ මොකද්ද වරුණ? තරහ වෙනවා, වෛර කරනවා, තරහෙන් තීරණ ගන්නවා. එතකොට තරහෙන් තීරණ ගන්න තීරණ සාධාරණ වෙනවද? සාධාරණ වෙන්නේ නැහැ. ඊළඟට බය, මෙහෙම වුණොත් මෙහෙම වෙයි මට, මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියලා බය ඇති කරගන්නවා. ඒකින්ද ඒ බය තුලින් බයටපත් වෙලා තීරණ ගන්නවා. එතකොට ඒ තීරණය සාධාරණ තීරණයක් වෙනවද? තීරණයක් වෙන්නේ නැහැ. මෝහය කියන්නේ කල්පනාව, සිහි කල්පනාව හරියට නැහැ. ප්‍රශ්නේ හඳුනාගන්නේ නැතුව, ප්‍රශ්නේ ගැඹුර හඳුනාගන්නේ නැතුව, ප්‍රශ්නේ අක්මුල් හඳුනාගන්නේ නැතිව, ඒ ප්‍රශ්නයට සත්පුරුෂයන්ගේ උපදෙස් ලබා ගන්න නැතුව තීරණයක් ගත්තොත් මොකද වෙන්නේ? ආන මෝහයෙන් තීරණයක් ගත. ඒ තීරණය සාධනීය තීරණයක් වෙනවද? වෙන්නේ නැහැ. ආන එතකොට ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට යනවා කියන්නේ ඔන්න ඔය කාරණා හතරෙන්. ඒ කාරණා හතරෙන් අගතියට ගිහිල්ලා යා තීරණ ගන්නවා. ඒ තීරණ ගන්නේ මාද? මම පිරිහෙනවා වරුණ. තීරණ ගන්නේ ඔබද? ඔබ පිරිහෙනවා. ඒ තීරණ ගන්නේ කවුද? එයක් කෙනා අදාළ නැහැ. නිහියති තස්ස යසෝ, එයාගේ යසස, එයාගේ කීර්තිය, එයාගේ පිළිගැනීම, එයාගේ ප්‍රසිද්ධිය ඊන වෙලා යනවා, නීච වෙලා යනවා, නොපෙනී යනවා, අර අවපස සඳ මඩල වගේ. හැබැයි ඒක අනිත් පැත්තක් තියෙනවා වරුණ. ඡන්දා දෝසා භයා මෝහ යෝ නරෝ නාතිවත්තති. යා ඡන්දේ, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට යන්නේ නැහැ. එතකොට එයාගේ යසස, එයාගේ යසස වැඩෙනවා හරියට පුරපස හඳ මඩල වගේ.
ඉතින් එනිසා වරුණ කොතනක හෝ ඡන්දයෙන් ද්වේෂයෙන් භයෙන් මෝහයෙන් අගතියට යෑමක් වේ නම් විපාකය දුක්ඛිත විපාකය තමන්ටත් අනුන්ටත්. ඒක නායකයෙකු අසහෝනෑම කෙනෙකුට පොදුයි. හැබැයි නායකයෙකු නැති කරගත යුතුම දෙයක් එහෙම වුණම් බැලුවාම ස්වාමීන් වහන්සේ සතරගතියේ ඒකට හේතු වන්නා වූ කාරණා දිහා නොබැලීම අපේ සමාජයේ හැබැයි අපි බොහෝ වෙලාවට දකින්නේ හැම විටම නායකයෙක් වෙනවා කියන නම් මෙන්න මේ දේවල් තියෙන්න ඕනයි කියන සමාජ මතයක් තමයි වර්තමාන සමාජයේ අපි දකින්නේ. නායකයෙක් නම් ඒ දඟලලා කෑ ගහලා තමන්ට පිරිස ලං කරගන්නට නොයෙක් උපක්‍රම යොදලා ඊටසේ හැම විටම තව කෙනෙක් පරදවලා ඔහුට ද්වේෂයෙන් කටයුතු කරලා ඔහුව විනාශ මුඛයට ඇද දාලා හෝ තමන්ගේ බලය තහවුරු කරගන්නට මෙන්න මේ නායකයෙකුගේ ලක්ෂණ විදිහට තමයි අපි බොහෝ වෙලාවට දකින්නේ. ඉතින් එවැනි සමාජ ක්‍රමයකට බුදුරජාණන් වහන්සේගේ මේ මඟ පෙන්වීම සැබවින්ම ආශිර්වාදාත්මක මඟ පෙන්වීම යහපත් මඟ පෙන්වීමක් බවට පත් වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අපි මේ සමාජයේ තවත් මේ දවස්වල වැඩි වශයෙන් දකින දෙයක් තමයි ස්වාමීන් වහන්ස සාප කරනවා. අනිප්පසිනුත් ස්වාමීන් වහන්ස වෙනස් වූ මාර්ග ඔස්සේ ඇතැම් වෙලාවට දේව කන්නලව් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොල් ගැසීම් වෙන්න පුළුවන්, මේ වගේ විවිධ දේවල් කරලා අර අපේ වචනෙන් කිව්වොත් හෙන ඉල්ලනවා අන්නේ වගේ වැඩ කටයුතු කරන අවස්ථා තිබෙනවා. ස්වාමීන් වහන්ස මේවා මිනිසෙකුගේ පැවැත්මට නැත්නම් මේ සාප කිරීම සමාජයකට රටකට මොන ආකාරයෙන් බලපාවිද ස්වාමීන් වහන්ස? ඒවේ අහිතකර කිරණ මේ සමාජයට මුසු වෙනවාද? ඒ තුළ හානියක් තිබෙනවාද? පින්වත් වරුණ, පුද්ගල මනසක රාගය වේවා ද්වේෂය වේවා ඇති වුණොත් ඒ ඇති වෙන කෙනාට විතරක් නෙමෙයි සියලු දෙනාටම ඒ ඇසුර පවත්වන ඒ තන සමාජි අනිටු විපාක ඇති වෙනවා. ද්වේෂයෙන් යුක්තව මිනිසු කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ වරුණ, ඒ ද්වේෂ සහගත සිත් පහළ වෙනකොට තමන්ගේ රූපයට පවා ප්‍රබල විකෘතියක් ඇති වෙනවා කියලා. එතකොට ඒ ද්වේෂයෙන් කටයුතු කරනකොට අනිත් අයටත් තමන්ගේ ද්වේෂය විසෙන්නේ ඒක හේතුවක් වෙනවා. එතකොට අපි හිතමුකෝ ඒ මොනම හරි යාඥාවකින් යැදිල්ලකින් හරි මිනිස්සු තව කෙනෙකුට වචනයෙන් සිතින් ක්‍රියාවෙන් වෛර කරනවා කියලා. වෛරී සහගත ක්‍රියාවන් ප්‍රකට කරනවා කියලා ඒකේ පළමු අනතුර තමන්ට. දෙවන වරුණ බාහිර සමාජයට ඒකෙන් සුවිශාල අනතුරක් වෙන්නට පුළුවන්. එනිසා මේ වෙලාවේ අපි කවුරුවත් වෛරය, කෝපය, ආවේගය නෙමෙයි බුද්ධියෙන් සිහිනුවනි සිහි කල්පනාවෙන් අර මම මුලින්ම කිව්ව වරුණ මෛත්‍රී සහගතව හැබැයි ඥාන සම්ප්‍රයුක්තව පිළිතුරක් හොයාගන්නට ඕනි. ඉතින් ඒ කාරණයට එන්නේ නැතුව ආවේගයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් උත්තර හොයනවා නම් පළමු කොට තමා විනාශයට පත්වන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අනිත් එක තමයි වරුණ කෙනෙකුගේ අසහනයට, පීඩණයට ධර්මානුකූල පිළිතුරක් එයා සතුව නැත්නම් අවසාන ප්‍රතිඵලය මිත්‍යා දෘෂ්ටියකට යාම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ මිනිස් ජන සමාජයේ ආයුෂය පිරිහි පිරිහි ඇවිල්ලා අවුරුදු 1000ක් ජීවත් වෙන මිනිසු හිටපු කාලේ තමයි මේ ලෝකෙට මිත්‍යා දෘෂ්ටි ආවේ. ඒ වෙනකම් මිනිස්සු කර්මයේ ඵලය පිළිගත්ත මිත්‍යා දෘෂ්ටි කැතු ලෝකෙ හිටියේ නැහැ. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටි වැඩි වුණාට පස්සේ තවත් අවුරුදු 500ක් අඩු වුණා. එතකොට ඒ කාලේට ආවට පස්සේ තමයි වරුණ අධර්ම රාගේ, විෂම ලෝභේ, මිච්ඡා ධර්ම කියන තුන ඇති වුණේ. ඒව එන්නේ වැඩි වුණාට පස්සේ මොකද වුනේ? තමත් අවුරුදු 250ක මිනිසුන්ගේ ආශ අඩු වුණා. ඔන්න දැන් අවුරුදු 250ක් ජීවත් වෙච්ච මිනිසු හිටපු කාලේ තිබ්බනේ ලෝකෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ කාලේ අමත්තයේතා, පෙත්තයේතා, සාමාන්‍යතා, බ්‍රහ්මඤ්ඤතා, නකුලේ ජෙඨපචායතා කියන මෙන්න මේ වැරදි ටික ඇති වුණා. මොනවද? අම්මට සලකන්නේ නැහැ, තාත්තට සලකන්නේ නැහැ, වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ, ජ්‍යෙෂ්ඨයාට සලකන්නේ නැහැ. ආන් එතකොට එන්න ප්‍රශ්නේ උස්සන්න වෙලා තවත් ආයුෂ අඩු වුණා. දැන් මේ වෙනකොට වරුණ අවුරුදු මිනිසුන්ට පරමාවශර මුලින් කතා කළා වගේ කොච්චර අඩු වෙලාද? ඒ අඩුවීමේ හේතුව තමයි වරුණ දුස්චරිතය අකුසලයේ බලවත් වීම. එහෙනම් තවත් දුස්චරිතේ වඩලා හරියනවද මේකට? මේ පරිහානියට පිළිතුර ද්වේෂය නෙමෙයි. මේ පරිහානියට, මේ ප්‍රශ්නයට උත්තරේ කෝපය, ආවේගය, වෛරය එකට එක කිරීම නෙමෙයි. පංච සුචරිතයේ පිහිටා ඥාන සම්ප්‍රයුක්තව කටයුතු කිරීම. ඒ ඥාන සම්ප්‍රයුක්ත භාවය ඔබ තේරුම් ගන්නට ඕනේ. කුමක්ද මෙතන ඥාන සම්ප්‍රයුක්ත භාවය කියලා කියන්නේ? පංච සුචරිතයේ පිහිටීම අපිට කියා දෙන්න පුළුවන් ප්‍රාණඝාතාදීන් වෙන් වෙලා, අන්‍යයන් හිංසනයට ලක් කිරීමෙන් වෙන් වෙලා, ආවේගයෙන් කෝපයෙන් පවිටු වීමෙන්, ක්‍රෝධාවේගයෙන් යුක්ත වීමෙන් වෙන් වෙලා කටයුතු කිරීම. ඉතින් ඒ නිසා පංච සුචරිතයෙන් යුක්තව මෛත්‍රී සහගතව ප්‍රඥාවෙන් දූරදර්ශීව පිළිතුරක් හොයාගත්තොත් ඒ පිළිතුර මේ ජන සමාජයට බොහෝම සහනශීලී පිළිතුරක් බවට පත්වේවි.